අයිබෝ සුබ දවසක් ඔයාලා හැමෝටම අද ගිටාර් ලෙසන් එකකින් තවත් අලුත් ගීතයක් වාදනය කරන ආකාරය පිළිබඳව තමයි පැහැදිලි කරන්න යන්නේ ඔයාලට මතක ඇති ගිය සතියේ දුක හදන රැයි කියන ගීතය G major scale position එකේ අපි වාදනය කරා අලුත් scale position එකක් මම හිතන්නේ දැන් G major scale position එක ඔයා හොඳට පුරුදු වුණ වෙලා දුක හදන රැයි කියන ගීතය වාදනය කරලා ඒ පිළිබඳව ඒ scale position එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඇති ඉතින් ඔයාලට ලැබුණු ඒ අවබෝධයත් එක්ක තමයි අද මම කියලා දෙන්න යන මේ අලුත් ගීතය වාදනය කරන්න යන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන ඔයා අද මුලින්ම මගේ ලෙසන් එකක් බලන කෙනෙක් නම් කලින් ලෙසන්ස් ටික ස්ටඩි කරලා එන්න. මොකද මම පිළිවෙලට තියෙන ලෙසන්ස් ටිකක් ඒ වගේම গিටාර් ප්‍රැක්ටිකල් ලෙසන්ස් ටිකක් ඔයාලට මම කියලා දෙනවා පිළිවෙලකට. ඒ වගේම මම කලින් කරා වීඩියෝ එකක් පියවර 7න් গিටාර් පුහුණුවු කියලා. ඒ වීඩියෝ එක තාමත් ඔයා බලලා නැත්නම් ඒ වීඩියෝ එක බලලා පියවරෙන් පියවර গিටාර් පුහුණු වෙලා අද ලෙසන් එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හොඳයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ධනපාල උඩවත්ත මහතා ගායනා කරන මං ඉතාලියේ තනි වුණා කියන ගීතේ කොහොමද গিටාරකින් වාදනය කරන්න කියලා. ඉතින් මේ ගීතේ වාදනය කරන්නත් අපි භාවිතා කරන්නේ G major scale position එක. මං හිතන්නේ දුක හදෙන් රයි කියන ගීතේ G major scale position එකේ වාදනය කරලා ඒ වගේම E scale එක ප්‍රැක්ටිස් කරලා ඔයා E scale එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඇති දැන් ඒ නිසා අපිට මේ ගීතේ ඉතාමත් පහසුවෙන් වාදනය කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි මේ ගීතේ වාදනය කරන්න කියලා දෙන්න කලින් මම ඔයාලට විශේෂ කරුණු ටිකක් පැහැදිලි කරන්න හිතුවා. මං ඉතාලියේ තනි වුණා කියන ගීතය නිර්මාණය කරලා තියෙන්නේ E minor scale එකේ. මම ඔයාලට කලින් ලෙසන් එකේදී කියන්නේ දුක හදන රැයි කියන ගීතය කියලා දෙන ලෙසන් එකේදී පැහැදිලි කරා G major scale position එකේ ස්වරම E minor scale එකේ තියෙන්නේ කියලා. මොකද fifth cycle එකට අනුව පිළිබඳ තවදුරටත් ඔයාලට මම පැහැදිලි කරා. ඉතින් අද මේ කියලා දෙන්න යන ගීතයත් E minor scale එකේ තමයි වාදනය කරන්න තියෙන්නේ. ඉතින් අපි ඒකට ප්‍රයෝග කරගන්න G major scale position එක. එවගේම තමයි මේ ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ 6/8 කියන රිදම් එකට. 6/8 රිදම් එක කියලා අපිට හඳුනගන්න මෙන්න මේ වගේ සංකේතයක් මම නොටේෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම E minor කියන ස්කේල් එකේ තමයි වාදනය වෙන්නේ මෙන්න මේ ගීතේ. ඉතින් 6/8 රිදම් එකට වාදනය වෙන මේ ගීතේ මේ ස්වර ප්‍රස්ථාරයේ ලියලා තියෙන ආකාරය පොඩ්ඩක් වෙනස් මම කලින් කරපු ගීතවලට වඩා මේ ගීතේ ස්වර මෙන්න මේ විදිහට තමයි ලියලා තියෙන්නේ. මම උදාහරණයක් විදිහට සා කියන ස්වරේ යොදා ගන්නම්. මෙන්න මේ විදිහට විභාගගත කරලා ස්වර තුනක් එකට කැටි කරලා ඒ කියන්නේ මෙතන මාත්‍රා දෙකක් විදිහට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. ඒ වුණාට මේ ස්වර භාග විදිහට තමයි අපි බටහිර සංගීතේ සලකන්නේ. පෙරදිග ක්‍රමයට එනකොට මේ කැටි කරලා තියෙන ස්වර තුනක් එක මාත්‍රාවක් විදිහට සලකනවා. බටහිර ක්‍රමයට ගත්තාම මේ ස්වර හැම එකක්ම ස්වර භාග විදිහට සලකනවා. ඒ කියන්නේ ස්වර භාග 6ක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ 6/8 රිදම් එක සාමාන්‍ය රිදම් එකකට වඩා, ඒ කියන්නේ කලින් අපි ප්ලේ කරපු 3-4-4-4 වගේ රිදම් වලට වඩා ටිකක් වේගයෙන් තමයි වාදනය වෙන්නේ. ඒ කියන්නේ 1-2-3-1-2-3-1-2-3-1-2-3 ඔන්න ඔය වේගයෙන් තමයි වාදනය වෙන්නේ. ඔයා හිතන්න දැන් මෙන්න මේ විදිහට ස්වර තියෙනවා කියලා. ඒකට ඔයාලට පේනවා මෙතන සා ඇදීමක් සා. එතකොට 1-2-3 සා ආ සා සා ආ ආ. අන්න ඒ විදිහට ටිකක් වේගවත්ව තමයි අපි වාදනය කරන්න ඕනේ. 1-2-3-1-2-3 අන්න ඒ ආකාරයට. දැන් මේක අපි කියලා පෙන්වනවා නම් සා ආ සා සා ආ ආ සා ආ සා සා ආ ආ. ඔන්න ඔය විදිහට තමයි වාදනය කරන්නේ. ඒ වගේම තමයි ඔයාලට මේ නොටේෂන් එක බලද්දී අලුත් සංකේතයක් හම් වෙනවා. මෙන්න මේ සංකේතය අපි මේකට කියනවා sin to sin කියලා. මේකෙන් අදහස් කරන්නේ ඔයා හිතන්න දැන් මේ sin to sin කියන සංකේතය මෙන්න මේ ස්වර ටික ඉදිරියෙන් තියනවා කියලා. එතකොට මෙතන තවත් ස්වර කීපයක් තියෙනවා. ඔය විදිහට ස්වර කීපයක් තියෙනවා. ඊට පස්සේ ආයතනකදී මේ sin to sin සංකේතය යෙදෙනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ මේ sin to sin සංකේතය මුලින් යොදලා තිබ්බ තැන තියෙන ස්වර පේළිය නැවත මෙතනින් වාදනය වෙනවා කියන එක. ඒ කියන්නේ මේ ටික වාදනය කරපුවම පස්සේ අපි මේකනේ වාදනය කරන්නේ. ඊට පස්සේ මේ sin to sin එක දාලා තියෙනවා නම්
ඒ සයින් ටු සයින් සංකේතේ මුලින් දාලා හඟවපු ස්ථානයේ තියෙන ස්වර ටික අපහු මෙතනින් වාදනය කරනවා. ඒ කියන්නේ ස අ ස ස අ අ කියන ටික මෙන්න මේ කොටස වාදනය කරපුවම පස්සේ වාදනය කරන්න තියෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේ ගීතේ රිද්ම රටාව සහ සයින් ටු සයින් සංකේතය පිළිබඳව ඒ කාරණා ටික තමයි විශේෂයෙන් මට ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වුණේ. දැන් ඔයාලට මං ඉතාලියේ තැනුණා කියන ගීතය තිරයේ දිස් වෙනවා. ඔයා ඒක වාගේ නෝට්බුක් එකක සටහන් කරගන්න. කෙනෙකුට අවශ්‍ය නම් ඒකේ PDF ෆයිල් එක ලබා ගන්න. මට WhatsApp නම්බර් එකකින් මැසේජ් එකක් දාන්න PDF ෆයිල් එක එවන්න කියලා මං තිරයේ නම්බර් එකක් දාලා තියෙනවා. හොඳයි දැන් අපි මං ඉතාලියේ තැනුණා කියන ගීතයේ මෙලඩි එක G major scale position එකේ වාදනය කරන්න තමයි පුහුණු වෙන්න හදන්නේ. මම G major scale එක නැවත වතාවක් වාදනය කරලා පෙන්නන්නම් ඔයාලට. පා ද මි ස රි ග ම ප මා එක තියුරයි ම ප ද මි ස රි ග තියුර ම ප තියුර ම ග රි ස නි ද ප ම ග රි ස නි ද ප පාදා නිසා රීගා තියුරමාපා කියන ස්වර තමයි G major scale position එකේ තියෙන්නේ. අපි position එකට මෙන්න මේ ඇඟිලි හතර යොදාගත්තේ ගිටාර් එකේ second fret එකේ ඉඳලා. හොඳයි මම හිතන්නේ දැන් ඔයාලට ගීතේ introduction එක තිරේ දිස් වෙනවා. දැන් ඔයාලට පේනවා introduction එකේ අදාළ විභාග හතරට කලින් මපා මා කියලා ස්වර කීපයක් තියෙනවා. ඒ මපා කියන ස්වර දෙකට කලින් ධන ලකුණක් තියෙනවා. ඒ rest එකක් තමයි පිහිටන්නේ. මෙතනත් ඇත්තටම මේ අර මම කලින් බෝඩ් එකේදී හැඳින්නුවා වගේ ස්වර තුනක් තමයි, කියන්නේ කවුන්ට්ස් තුනක් තමයි තියෙන්නේ. එතකොට පළවෙනි කවුන්ට් එක රෙස්ට් එකක් වෙනවා, ඊළඟට මපා කියන එක එක කවුන්ට් එකකට එකතු වෙනවා, ඊළඟට මා එක තවත් කවුන්ට් එකක්. එතකොට 1 2 3 කියලා අපි කවුන්ට් කරොත් එහෙම 1 මපා මා 1 2 3. එතකොට ඒක ටිකක් වේගෙන් අපි කියන්න ඕනේ 1 මපා මා 1 මපා මා. අන්න ඒ විදිහට තමයි ඒක වාදනය වෙන්නේ. දැන් අපි ඉන්ට්‍රොඩක්ෂන් එකේ පළවෙනි පේළිය වාදනය කරොත් මම ගා මම ගා ම පද නිසා නේද පද ගම් ගරි ගම පද නේද මම පා ප නිසා ම පරි මම ගා මම ගා. දැන් මේ ගීතේ කොමල ගා කියන ස්වරය තියෙනවා, උච්ච කොමල ගා කියන ස්වරේ. දැන් G major scale position එකේ කොමල ගා කියන ස්වරේ නැහැ. දැන් ඔයා දන්නවා ශුද්ධ ගා කියන ස්වරේ මේ second string එකේ fourth finger එක තිබ්බාම වාදනය කරන්න පුළුවන්. මේ තියෙන ශුද්ධ ගා, ඊට පිටිපස්සෙන් තියෙන්නේ කොමල ගා. ඒතර කොමල ගා වාදනය උච්ච කොමල ගා, ඒ කොමල ගා වාදනය කරන්න අවශ්‍ය තැනදී අපිට මේ third finger එක භාවිතයෙන් වාදනය කරන්න පුළුවන්. මපම ගා මපද නිසා නේද පද ගම ගරි ගම පද නේද මම ප ප නිසා මප රි මප ගා මප ගා. ඉන්ට්‍රොඩක්ෂන් එක වාඩ පේනවා තුන්වෙනි පේළියේ ස අ අ අ අ අ අ අ අ අ ම ප. ඒක වහ හොඳට ගණනය කරොත් 1 2 3 1 2 3 1 2 3 4 ම ප. 4 එකේදී ඉන් පස්සේ ම ප කියලා ස්වර වාදනය වෙනවා. ඒ කියන්නේ ස අ 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 ම ප රි ඊ ඊ ඊ ඊ ඊ ඊ ඊ ඊ ඊ ම ප ග අ 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 ම ප. ඊට පස්සේ ඔයාලට පේනවා අන්තිම පේළියේ තුන්වෙනි විභාගය ග අ අ අ අ අ අ අ අ අ. ඊට පස්සේ ධන ලකුණු තුනක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ ඒ ධන ලකුණු තුන යොදලා තියෙන තැන රෙස්ට් වෙනවා. ඒ කියන්නේ විරාමයක් යෙදෙනවා වගේම එතෙන්ට වෙන ස්වර තුනක් ඇඩ් වෙනවා කියන එක. එතන ධන ලකුණු තුනක් නැත්තම් විරාමයක් යොදලා තිබ්බට එතෙන්ට කෝරස් එකේ මුලින් යොදලා තියෙන ස්වර තුනක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ හතරවෙනි පේළියේ අන්තිම විභාගයේ හතරවෙනි විභාගයේ ඒ යොදලා තියෙන ධන ලකුණු තුනට ඒ වෙනුවට කෝරස් එකේ කලින් දීලා තියෙන ස්වර තුනක් එතෙන්ට ඇඩ් වෙනවා කියන එක. හොඳයි අපි දැන් කෝරස් එක වාදනය කරන්න හදන්නේ.
හොඳයි දැන් ඔයාලට පේනවා ගීතේ මුල් පේළිය නැත්නම් කෝරස් එකේ ස්වර ප්‍රස්ථාරය ඒකේ ඔයාලට පේනවා අදාළ විභාග හතරට කලින් නිනිනි කියලා ස්වර තුනක් තියෙනවා ඒ නිනිනි කියන ස්වර තුන ඇඩ් වෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ අර මම කියපු ධන ලකුණු තුන යෙදෙන තැනට එතකොට අපි ඉන්ට්‍රොඩක්ෂන් එක වාදනය කරලා එතන නිනිනි තුන වාදනය කරනවා නම් මෙන්න මේ විදිහට මේ විදිහට තමයි වාදනය වෙන්නේ. එතකොට අපි කෝරස් එක මුල් පේළිය වාදනය කරනවා නම් නිනිනිකා මගරිකා ගගම පාප පද පමා මපදා ගගගද මමපදා මපමග නිනිකා මගරිකා ගගම පාප පද පමා රීරි මම මපද මපමග ගරි මම අන්නේ විදිහට ආයත් ඉන්ට්‍රොඩක්ෂන් එකම ඉන්ටර්ලූඩ් එක විදිහට නැත්නම් අතුරු වාදනය විදිහට වාදනය වෙනවා. හොඳයි දැන් අපි ගීතේ වර්ස් එක වාදනය කරන්න තමයි හදන්නේ. වර්ස් එකේ ස්වර ප්‍රස්ථාරය වාට තිරේ දිස් වෙනවා දැන්. ඔයාලට දැන් වර්ස් එකේ පේනවා මම කලින් පැහැදිලි කරා වගේ සයින් ටු සයින් කියන සංකේතය පළවෙනි පේළි දෙකට මාක් කරලා තියෙනවා. එතකොට මේ පළවෙනි පේළි දෙක යටින් බිට් එකක් තියෙනවා. බිට් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් පදපේලි අතරමැද ගීතයේ තියෙන පදපේලි අතරමැද මොකක් හරි වාදන භාණ්ඩකින් අපි හිතමු ගිටාර එකකින් නැත්නම් සිතාරකකින් ඕනම වාදන භාණ්ඩකින් ඒ අතරමැදට එදෙන සංගීත ඛණ්ඩ. එතකොට මේ ගීතෙත් ඒ වගේ අතරමැද එදින තියෙන කුඩා සංගීත ඛණ්ඩයක් තමයි මේ ගමප දනිස නි ඉ කියලා තියෙන්නේ. ඒ ගමප දනිස නි ඉ කියන ස්වර පේලියට පස්සේ ඔයාලට පේනවා ආයේ සයින් ටු සයින් සංකේතයක් යොදලා තියෙනවා. අන්නේ සයින් ටු සයින් සංකේතී තියෙන තැනට තමයි අපවර මුලින් සයින් ටු සයින් සංකේතයේ යොදලා තියෙන පේලි දෙක වාදනය කරන්න අවශ්‍ය වෙන්නේ. මේ ගීතේ ඉන්ටර්ලූඩ් එකකින් පස්සේ, ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකම තමයි ඉන්ටර්ලූඩ් එක විදිහට තියෙන්නේ එකම වාදනයක්. ඉන්ටර්ලූඩ් එකෙන් පස්සේ තමයි වර්ස් එකට පිවිසෙන්නේ. ඉන්ටර්ලූඩ් එකේ අග වාදනය කරලා අපි බලමු කොහොමද වර්ස් එකට පිවිසෙන්නේ කියලා. අන්නේගාරයට තමයි වර්ස් එකට පිවිසෙන්නේ. අපි වර්ස් එක ස්වර කියන ගම වාදනය කරොත් මේ විදිහට පාදනී නී 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 සරි සනිද මා පදා දදද ද පමාදනි රිසනි ගම පදනි සනි පාදනි ඒ විදිහට බිට් එක වාදනය කරලා ගීතේ සයින් ටු සයින් සංකේතයේ මුලින් යොදලා තියෙන කොටස නැවත වාදනය කරනවා. ඒ කියන්නේ ගමපද නිසනී කියලා මෙන්න මේ විදිහට ගමපද නිසනී පාදනී නී 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 සරි සනිද මා පදා දදද ද පමාදනී රිසනී අන්න ඒ විදිහට වාදනය වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ගීතේ අන්තිම පේළි දෙක මාදනි රිසනි පපා 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 පා පපද පම පගම මම පද දදනි පපද මම පග ගීතේ අන්තිම පේළි දෙකට කලින් පපා කියලා ස්වර තුනක් තියෙනවා. ඒ ස්වර තුන නැවත අර සයින් ටු සයින් සංකේතය දාලා තියෙන පේළි දෙක වාදනය කරපුවම ඒ පේළි දෙකේ අන්තිම විභාගයේ යෙදෙන්න ඕන ස්වර තුනට තමයි ඒක ඇඩ් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට මාදනි රිසනි පපා පපා පා පපා පපද පම පගම මම පද දදනි පපද මම පග නිනි නිගා මගරිගා කියලා අපෝ කෝරස් එකට පිවිසෙනවා. ඉතින් මං අද ඔයාලට කියලා දුන්නේ ධනපාල උඩවත්ත මහත්මයාගේ ඒත ජනප්‍රිය ගීතයක් මං ඉතාලියේ තනි වුණා කියන ගීතය. මේ ගීතය මෑත කාලෙත් ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා.
ඉතින් අද කියලා දුන්න ලෙසන් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න මගේ WhatsApp නම්බර් එක දාන්නම්. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ වගේ ලෙසන්ස් මම ඉදිරියටත් කියනවා. ඉතින් මේ හැම ලෙසන් එකම බලන්න තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ ලෙසන් එක ඔයා බලලා ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න. මොකද guitar ඉගෙන ගන්න ආස ගොඩක් කට්ටිය ලංකාවේ ඉන්නවා. ඒ හැමෝටම දකින්න මේ ලෙසන් එක share කරන්න. ඉතින් එහෙනම් තවත් වටිනා ලෙසන් එකකින් නැවත හමු යමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.